කොහොමද අපි ආවේ හරණ ලස්සන පල්ලියක් හොයාගෙන නමුත් අපිට දෙවියන් වහන්සේ දුන්න අපි නොදකපු ආකාරය කියන්නේ මොඩර්න් ටයිප් එකකට හදපු පල්ලියක් දවසක් සුබවාදී යථාර්ථය නරඹන මගේ හිතවුන්ට හුඟ කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. අද මේ මාසේ පළවෙනිදා. ඉතින් මේ ලෝක කම්කරු දිනය එක පැත්තකින් නමුත් ඒකට වඩා මට විශේෂ දවසක් තමයි මම අදහන ආගම අනුව රෝමානු කතෝලික අද දේවමෑණියන්ට කැප කරපු මාසේ පටන් ගන්න. ඉතින් මම හිතුව මගේ යාළුවා අපේ මගේ මංජුත් එක්ක අපි යමු කියලා පල්ලියකට ගිහිල්ලා අපි යාඥා කළා අපේ දවස පටන් ගමු කියලා. ඉතින් ඒ අපි යන ගමද අපි ආවේ හරණ ලස්සන පල්ලියක් හොයාගෙන නමුත් අපිට දෙවියන් වහන්සේ දුන්න අපි නොදකපු ආකාරය කියන්නේ මොඩර්න් ටයිප් එකකට හදපු පල්ලියක්. ඒ පල්ලියේ නම තමයි ෆෝර්පස් ඩොමිනි. ඉතින් ඒ පල්ලිය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පල්ලියට ඇතුළට ගියාට පස්සේ අපි කවදාවත් නොදකපු විදිහේ අලුත්ම නිර්මාණශීලී බවක් තිබුණා. ඉතින් අපි පල්ලිය ඇතුළට ගිහිල්ලා බලමු. අපි ඉස්සලා යාඥා කරලා ඔක්කොම කරලා ඉවර වුණා. ඉතින් ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ මේ පල්ලිය මේ වීඩියෝ එක කරන්න ඕන කියලා. මොකද අපි දැකපු මේ ලස්සන ඔයාලටත් පෙන්වන්න ඕන නිසා. මේක ඇත්තට මොඩර්න් ටයිප් එකේ මේ කාලය එක්ක නිර්මාණය වුණු ලස්සන පල්ලිය. අපි එහෙනම් පල්ලිය ඇතුළට යමු. ඒ අතරෙදි මට ගොඩක් චිත්‍රකලාව හා අතීතයේ ඒ සම්බන්ධ දේවල් ගැන විස්තර කරන්න බැරි නිසා මම මන්ජු ඒ සම්බන්ධයෙන් විස්තර කරන්න කියලා කියනවා. ඉතින් මේකේ අපිට මේ විදුලි පහන් දල්ලන්න විදියක් නැහැ. මොකද මේක අපිට එහෙම අයිතියකුත් නැහැ. ඉතින් සමහරට පැහැදිලි භවයේ අඩු බවක් තියෙනවා නම් මේ ඒකට ඉතින් සමා වෙන්න කියලා කියනවා. නමුත් මොකද මේ මේ ලස්සන බව ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් මේ 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 බලන්න කොච්චර ලස්සනද මේ දැක්කම හරි මේ සිත් ගන්නා සුළු විදියට තියෙනවා මේ පල්ලිය. මේ මේකේ ගොඩාක් මේ මේ කරලා තියෙන මොසයිකෝ කියන මේ ඒ ඒ ගල් වලින් තමයි මේක මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම කියනවා මාර සිත් ගන්නා සුළු විදියට මාර ලස්සන අලංකාර විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේ මේක මොඩර්න් ටයිප් එකක්. මට තේරෙන විදියට මේ නවීන ආකාරයේ නවීන පල්ලි අපි ගොඩක් දැකලා තියෙන පරණ ගොඩක් කැටයම් වලින් පිරිදු කිරිගරුඬ වලින් නිර්මාණය කරපු පල්ලිනේ. ඉතින් ඒ අතරේ මේක ගොඩාක් සුවිශේෂයි අලුත් බවක් එක්ක නැවුම් දෙයක් මේ තුල තියෙනවා කියලා මට දැනෙනවා. ඒ වගේම හරි ආකර්ෂණීය බවක් තියෙනවා. ඉතින් මගේ අදහසේ මගේ වචන වලින් කියනවා නම් ඊට වඩා දෙයක් මට කියන්න අවශ්‍යයි. නමුත්
ඔබම ඒක විඳිනවා විඳින්න ඔබට දැනෙයි ඒක බලන්නකෝ මේකේ ලස්සන මේ පල්ලිය තුල තියෙන ඉතින් මේ චිත්‍ර කලාව සම්බන්ධව මම ගොඩක් අධ්‍යයනය කරලත් නැහැ මම ඒගොල්ල ලොකු දැනුමක් නැහැ ඉතින් ඒ දැනුම තියෙන කෙනා තමයි මංජු මල්ලි ඉතින් මංජු මල්ලි මේ මට ලොකු උදව්වක් ඔයා මාත් එක්ක අද ආපු එක මේ අපිට ලැබුණු දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් මගේ අදහස ඉතින් මේ පුළුවන් නම් මේ ගැන පොඩි විස්තරයක් දෙන්න එතකොට අපි මගේ වීඩියෝ බලන අයට මේවාගෙන් ලොකු අදහසක් ඉගෙන ගැනීමක් කරගන්න පුළුවන්. අතරම කපිල අයියෝ වාරත් පුරා ස්තුතිවන්ත වෙන්න ඕනේ මට ආරාධනා කෙරුවාට මේ දේවස්ථානය පිළිබඳව ඒ වගේම මේ දේවස්ථානයට යමු කියලා දෙපාන්දරම කතා කරපු එකට. ඉතින් මේ මම ලොකුවට විස්තරයක් දන්නේ නැති වුණත් මම චිත්‍රකලාව පිළිබඳව සහ මේ දේවස්ථානය පිළිබඳව කෙටි නිර්වචනයක් කරන්න අපි දන්නවා මේ කතෝලික දේවස්ථාන කිව්වම විශේෂයෙන්ම ඉතාලියේ තියෙන අපේ පුනරුදය සහ පුනරුදයෙන් එහාට ගිය 1200ත් 1400-500 කාලය අතරතුර නිර්මාණය වෙච්ච දේවස්ථාන තමයි අපිට දකින්න වෙන්නේ ගොඩක් ඉතරෙනි. නමුත් මේ දේවස්ථානය එමත් නැත්නම් මේ ඔයාලා දකින දේවස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ ඉතාමත් මෑත කාලයක. එමත් නැත්නම් මේ අපි ඉන්න වර්තමාන යුගයේ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ දේවස්ථානයේ විශේෂත්වය වෙන්නේ මේකට පාවිච්චි කරලා තියෙනවා මෙටල්, එමත් නැත්නම් යකඩ සහ දැව සහ ස්වභාවික පාෂාණ. ඉතින් ඔයාලා මේ දකින පසුබිම එමත් නැත්නම් මේ අල්තාරය පිටුපසු තියෙන චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ ස්වභාවික පාෂාණ කැබිලි වලින්. අපි දන්නවා අපි පොඩි කාලේ කොලාජ් කියලා අපි දේවල් නිර්මාණය කරනවා. මේකට කියන්නේ මොසයිකෝ. එමත් නැත්නම් අපි දන්න පුංචි ගල් කැබිලි එකතු කරලා අපි ඉස්සර වල දන්න ඇති පරිප්පු ඇට වලින් අපි විවිධ නිර්මාණ කරනවා අපි පුංචි කාලේ එක වසර දෙක වසරදී. මේක බැබලෝනියානු සම්ප්‍රදායට ඒ කාලේ පැවති නිර්මාණ තමයි. මේ වෙනකොටත් යුගෙන් යුගට ඇවිල්ලා ඉතාලියේදී ගත්තම මේ මොසයිකෝ කියන මේ කලාකෘති මේ කලා නිර්මාණ අපිට හම්බෙන්නේ රවෙන්න කියන ප්‍රදේශයේ. මේ මිල රෝමානියා තියෙන මන තමයි ප්‍රාන්තය හම්බෙන ලස්සන නගරයක් තමයි රවෙන්න කියන්නේ. ලෝකෙ ඉන්න ඕනම කෙනෙක් මේ මොසයිකෝ කලාව ඉගෙන ගන්නවා නම් රවෙන්න නගරයට යන්න ඕනේ දේවස්ථානයේ නරඹන්න. ඉතින් ඒ රවෙන්න නගරයට පසුව මම දැකපු ඉතා සුවිශේෂ වූ දේවස්ථානයක් තමයි මේ කෝර්පස් ඩොමිනි කියන මේ දේවස්ථානය. වර්තමානයේ වෙද්දී ඉතා වැඩිම ස්වභාවික පාෂාණ ගල් කැබිලි යොදාගෙන ලෝකෙ වර්තමානයේ වෙද්දී ඉදි කරලා තියෙන ලස්සනම සිතුවම් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ බොලොඤ්ඤ නගරේ මේ කෝර්පස් ඩොමිනි කියන දේවස්ථානයේ. ඉතින් ඔයාලට ළඟට ගියොත් බලා ගන්න පුළුවන් මේකේ නිරූපණය වෙනවා ජේසුගේ ප්‍රාත්‍යාරයෙන්. මම නැත්තම් මූද කැළඹිච්ච වෙලාවේ ජේසු එයාගේ ගෝලියොත් එක්ක ඉද්දී මේ මා මූද සංසුන් කරපු එකයි. ඒ වගේම තමයි ජේසු කන්න නැති වෙලාවක එයා දේශනයක් තිබ්බා. ඒ දේශනයේදී පානුයි මාළුයි ගොඩක් අයට ජේසු මවල ඒ වෙලාවේ ඒගොල්ලන්ට ආහාරය පිණිස දුන්නා. ඉතින් එවැනි සිදුවීම් මේ ස්වභාවික පාෂාණ එකතු කරගෙන මේ දේවස්ථානය තුළ නිර්මාණය කරලා තියෙනවා. ඉතාමත් ලස්සනට හිතා ගන්න බැරි විදිහ වලට පේන ඇති මේ ස්වභාවික වර්ණ කොයි වගේද කියලා. මේ ඉතාලියෙන්ම හම්බෙච්ච ස්වභාවික පාෂාණ වලින් තමයි මොසයිකෝ විදිහට මේගොල්ලෝ මේ මොසයිකෝ නිර්මාණය කරලා තියෙන්නේ. තමයි ලස්සන සුන්දර නිර්මාණයක්. ඉතින් අපි දන්නවා ඉතාලිය කිව්වම මේ චිත්‍ර කලාව වගේම මේ ලෝකෙ තියෙන මූර්ති කලාවත් එක්ක ගත්තම ලෝකයේ අංක එකට ඉන්න රටක් තමයි ඉතාලිය කියන්නේ. වලඩම් පේනදි මේ නිර්මාණය දකිද්දි මේක හිතා ගන්න බැරි. ඇත්තටම කිව්වොත් මේකත් එක්තරා ප්‍රාතිහාර්යක් වගේ මේ නිර්මාණය කරලා තියෙන මේ මොසයිකෝ නිර්මාණය දිහා බලද්දි. ඉතින් ඔයාලා රන්වන් පාටින් දකින්නේ රන් ආලේපිත ස්වභාවික පාෂාණ. ඒ අරෙන් අනිත් සියලුම පාෂාණ ඒ ස්වභාවික වර්ණයන්ගෙන් යුක්ත පාෂාණ තමයි ඔයාලේ දකින්නේ. ඒ වගේ තමයි බයිබලේ එන දෙවියන් වහන්සේ මන් නැත්තම් ඒ විශ්වාසය බලන්න තම දරුවව බිලි දෙන්න කියනවා. එයා වෙච්චරට ඒ දරු එයාගේ විශ්වාසය බලන්න බයිබලේන කතා පාඩ තියෙන. ඉතින් ඒවත් නිර්මාණය කරලා තියෙනවා මේ මොසයිකෝ පාෂාණ වලින්. තම ලස්සන සුන්දර දේවස්ථානයක් අපි ලයියේ. ඇත්තටම කලාකෘතියක් අතින් ගත්තත් වර්තමානයේ අපිට මෑතක දකින්න ලැබෙන අති විශිෂ්ට නිර්මාණයක්. කපිලයි ඇත්තරම් මට වාර දෙයක් කියන්න ඕනේ. ඉතින් ගොඩාක් මිනිස්සු විවිධ දේවල් වෛරයෙන් එක එක දේවල් කරන ගොඩාක් නිර්මාණ වීඩියෝස් අපි දකිනවා. නමුත් මේ වගේ ඔයා ඇවිල්ලා මේ සුභවාදී යථාර්ථය කියන මේ චැනල් එකෙන් ඔයා උත්සාහ ගන්න දේ ඔයා පෙන්වන දේවල් සමානට පෙළම් මිනිසුන්ගේ වීලුවක් වගේ පේන්න පුළුවන්. සමානට තවත් කියන්නේ මේක වැදගත්කමක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ අපි ඇවිදන් එන ඔයා ඇවිදගෙන ආපු මේ අඩි ප්‍රමාණයත් මේ ඇවිදගෙන ඇවිල්ලා මේ පෙන්වන දේවලුත් මිනිසුන්ට ඒවා සමානට කෙනෙක්ට වෙන රටකින් නම් බලන්න බලනවා වෙන්න පුළුවන්.
සමහර ලංකාවේ ඉඳන් බලනවා වෙන්නකොට ඒගොල්ලන්ට ඇවිල්ලා බලන්න බැරි දේවල්. ඉතින් මේ නිර්මාණ සමහරට මේ නගරේ ඉන්න මිනිස්සුවත් සමහරට දැකලා නැහැ. ඉතින් ඔයාගේ channel එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයා කරන මේ කාර්යවලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේක එක්කෙනෙක් හරි මේ වීඩියෝ එක දැකලා අනේ මේම දෙයක් මේ ලෝකේ තියෙනවා නේද? මේ නගරේ තියෙනවා නේද? කියන හැඟෙනවා නම් ඒක තමයි අයියේ ඔයා ලබන ලොකුම ජයග්‍රහණ. ඉතින් අයියාගේ channel එකට මම සුභපතනවා. අයියට ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි මංජු. ඔයා මේ ගැන විස්තර කරාට මගේ channel එක බලන අයට. ඉතින් මේ බොහොම ස්තුතියි ඔයාලට. ඉතින් මේ ලස්සන වීඩියෝ ගේන්න මට ලැබුණු වාසනාවට මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම මගේ මම අදාන ආගම මත් දේව මෑණියන්ට ජේසුස් වහන්සේ අපි හැම කෙනාටම ස්තුති කරනවා. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි මේ වීඩියෝ නැරඹුවට. ඉතින් ලස්සන තවත් වීඩියෝකින් අපි ඉක්මනින්ම හමු වෙමු. සුබ දවසක් ඔයාලට.